අසරායි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි තවත් සතිවාරයක් ආරම්භ කරමු ප්‍රශ්න විචාරත් වඩ පිළිලා අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තරංගයින් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිවාරය ආරම්භය ලබා දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 21ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මින් පෙර නිස්සරණ වනයේ වැඩසටහන් වලට සහභාගී වූ අයෙක් වෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිතමින් මා ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. මද වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට වේ. ආශ්වාස වාතයේ සිසිල්ය. එය ඇතුළත බිත්තිවල හැපි වේගයෙන් ඇතුළට ඇදී යයි. මොහොතක විරාමයකින් පසුව ප්‍රස්වාස වාතයේ මදක් උණුසුම්ව සෙමින් ඉහළට අවුත් නාසයේ ඇතුළත බිත්තිවල හැපි එළියට එයි. මෙදෙස බලා සිටීමේදී මද වේලාවක් තුලදී ආනාපානය තුනී වී සියුම් වී නොදැනී ගියේය. උදරයේ පිම්බීම හැකිලීම ප්‍රකට විය. මා එයට සතිමත් වීමි. එවිට එකවරම ශරීරය සැහැල්ලු විය. ඉතා සෞම්‍ය ආලෝකයක් හාත්පස පැතිර ඇති අයුරක් දිස්විය. මෙම ආලෝකය තුලින් විවිධාකාර මිනිස් මුහුණු මා දෙසට එන ආකාරයක් දිස්විය. ඒ සමගම සිතට නොයෙකුත් සිතුවිලි සිතට එන්නට විය. මේ සිතුවිලි එකිනෙක සම්බන්ධයක් නැති විකාර ස්වභාවයක්ගත් අතර මෙම සිතුවිලි ගලා ඒම පාලනය කිරීමට මට නොහැකි බවක් තේරුණි. මට එදෙස බලා සිටීම සමාවන්න මම එදෙස බලා සිටීම පමණක් කළෙමි. මේ සියල්ලම සිදුවෙද්දී උදරයේ පිම්බීම හැකිලීම පිළිබඳ සතිය එසේම පැවතුණි. මේ තත්වය විනාඩි 10ක් 15ක් පමණ තිබෙන්නට ඇත. ඉන්පසුව ශරීරයේ ගොරෝසු ගතිය නැවත ක්‍රමයෙන් වර්ධනය වී සිතුවිලි ධාරාව තුනී වී ආනාපානය දැනෙන්නට විය. මෙම සියුම්ව චක්‍රයක් ලෙස සම්පූර්ණ පරයන්ක කාලයේදීම සිදුවිය. සක්මන මම මුලින් වම දකුණ යනුවෙන් සක්මන් කර පසුව පාදයේ ගැටෙන අයුරු මෙනෙහි කරමි. ලනුපෙදුරේ රළු ගතිය කෙඳිවලින් දැනෙන වේදනාව හොඳින් දැනේ. පෙරදී මට සක්මනේදී ඉතා දැඩි නිදිමත ගතියක් දැනුණා. දැන් සක්මනේදී ඉතා සියුම් නිදිමතක් ඇති නැති වී යන අයුරක් අත්විඳිමි. හිතේ හොඳ අවදියක් පවතී. බාහිර රූප ශබ්ද හා සිතුවිලි කෙරෙහි හිත යොමු වේ. සිත පිට යාම සතියෙන් දුටු කල නැවත පාදයේ ගැටෙන අයුරු මෙනෙහි කරමි. අඩි 30ක් පමණ සතිය කඩා නොගෙන සක්මන් කළ හැකිය. මගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. පරියන්කේදී ආනාපානෙ පටන් අරගෙන ආය පිම්බීම හැකිලීමට ගිහිල්ලා නමුත් චක්‍රයක් එක දිගට ඉව නැති වෙනවා ආයමතු වෙනවා කියලා සඳහන් කළ තියෙනවා. ඉතින් හරියට ආනාපාන චක්‍ර වගේ මේ වගේ ඇතිවීම නැතිවීම චක්‍ර 10ක් 15ක් බලන්න පුළුවන් නම් පරියන්කේක හොඳ විස්තරයක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද භාවනා කරන්න කියලා. ඒ නිසා පළවෙනි චක්‍රේ ගියා නම් දිගටම භාවනා කරන්න ආයසරයක් ඒ වගේම ආනාපානෙ මත වෙනවා ආය නැති වෙනවා ආය මත වෙනවා ආය නැති වෙනවා ඉතින් අරමුණු මාරු කරුවොත් මේ පිරිසුදුකම නැති වෙනවා. ඉතින් එක්ක ආනාපානෙ ගන්න එක්ක බිම්බි වැකිලිම ගන්න ඒක මේ ක්‍රියාකාරීත්වය බලන්න. එතකොට චක්‍ර 2 3 4 යනකොට ඔන්න තමන්ට බේරිච් එකමක් එනවා. එතකොට සක්මනේජිත් තමන්ට තේරෙනවා නම් පීවර 20ක් 30ක් යන්න පුළුවන් කියලා අදිෂ්ඨාන කරන යන 30න් පස්සේ 31ක් කරගන්න ලැබේවා. 32ක් කරගන්න ලැබේවා කියලා පොඩ පොඩ වැඩි කරන්න. එතකොට ඒත් එක්කම සමානුපාතිකව තමන්ට භාවනාමය නැත්තම් සතිය දිනුවක් ඇති වෙයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීම වේ. බාධාවකින් තොරව පැය එකක කාලයක් භාවනා කළ හැකිය. සිත පිට යෑම ඉතා අඩුය. එසේ සිදුවීමක් වුවහොත් ඉවේලේම ඒ බව මට දැනේ. භාවනාවේදී සමහර දිනවල ඉතා උස්බිමක ඉන්නවා වාගේ සමහර දිනවල පාළු පිට්ටනියක ඉන්නවා වාගේ දැනේ. සමහර දිනයන්හි පිම්බීම හැකිලීම දෙස බලා ඉන්නා විට හැකිලීම මගේ සිරුරට පිටින් ගලා යනවාසේ දැනේ. සක්මන් භාවනාව මාගේ මූල කර්මස්ථානයේ වම දකුණ ලෙස වී වැලි පොළවේ සක්මන් කළත් ලනුපෙදුරේ සක්මන් කළත් වම දකුණ දෙකම බේකරියක පිටිමෝලිය පාගා ඇවිදිනවා වාගේ දැනේ.
මෙම භාවනාව සඳහා මම සෑම විටම පැයකට අධික කාලයක් ගත කරමි. ඊට වැඩිය වුණත් සක්මන් කරන්න පුළුවනි. ඇඟට අපහසුතාවයක් නොමැත. මෙම ක්‍රියාවලිය සඳහා දැනට පවතින භාවනාවේ තොරතුරු වේ. වැඩිදුර උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබේ පරියන් සක්මනේ විශේෂයෙන්ම මේ මම ආදේශා දකුණු 16 අතර වෙනස නැත්නම් වමෙන් මමට වමෙන් අමට කරන යන වෙනස ආදී යන්නේ වෙනස දක්නාසුලුව ගියොත් භාවනාවේ ගැඹුරක් ප්‍රණීත භාවයක් කියුණු භාවයක් ඇති වෙනවා. ඒක නිසා මේ වගේ කරදරයක් දුර කරන්න පුළුවන් වෙනකොට හැමතාම වෙලාවෙදීම මේ දෙක අතර සංසන්දනය බලන්න. වමට වැඩිය දකුණ වෙනස් වෙන්නේ කොහොමද? වමේ ඉඳගෙන වම යනකොට මොකද වෙන්නේ? ආදි වශයෙන් මේ වෙනස්කම් ගැන බලන ගතියක් පෙන්නේ නැහැ. ඒ නිසා ලියන්න දෙයක් නැතුව ඇති. හොඳට බලන්න බල්ලා ඒක අතුල් කරන්න බලන්න වார்த்தාවට ඒක ලොකු වෙනසක් වෙන්නේ තියෙනවා පරිභාවනාවේ. අවසරයි ගෞරවණීය ගෞරව පෙරටුවයි ස්වාමින් වහන්ස. සමෝහ භාවනාව පර්යංකය හුස්ම ඉහළ පහළ ගැනීමේදී හොඳින් සිහිය පැවැත්වුනි. අලුයම පර්යංකය මද වේලාවක් සිදු කළෙමි. ආනාපාන දිකේදීම හොඳින් සතිමත් වුනිමි. සක්මන් භාවනාව ඊයේ රාත්‍රියේ සමූහ භාවනාවෙන් තොරව තරමක් සතිමත් වුනිමි. පූජනීය ස්වාමින් වහන්සේට සදා සැනසුම වේවා. මේ සතිමත් වෙනකොට වැටහිච්ච දේ කොහොමද දන්නේ දැන් වම දකුණ ඉන්නවා කියලා? කොහොමද දන්නේ ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවයි කියලා? අන්නේ වැටහිච්ච දේ තමයි මම මේ ඉල්ලන්නේ. නමුත් ඒකට තාම කමඨාන සුද්ධ වෙලා නැහැ. එනිසා හොඳයි කියලා කිව්වට අපිට සාක්ෂි වෙන්න බෑ. වැටහුණ දේ කිව්වොත් නම් හිතා ගන්න පුළුවන් මොනවා වැටහිලාද මේ කතා කරන්න කියලා. ඒක නිසා පුළුවන් තරම් භාවනාවේදී අරමුණ මේකයි සතිය පිහිටියා ඒ දෙකම හොඳයි. ඒතර සතියෙන් අරමුණ ඉනුවට වැටහෙන දේ වාර්තාවට ඇතුල් කරන්න ඉගෙන ගත්තොත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සක්මන් භාවනාව අවසන් වී පහසු ලෙස වාඩි වී ඉන්නවා ඉන්නවා කියා සිටුවෙමි. ඉන්පසු සුළු වේලාවකින් ශරීරය තැම්පත් වී සිහින්ව ආනාපාන සතිය දනුනි. සුලන් රැල්ල ඇතුළු වන විට සීතල වශයෙන් දැනී නාස් කුහර තුල ගැටි ඇතුල් විය. එවිට ඇතුල් වෙනවා කියා ප්‍රස්වාස පිටකරන විට සුලන් රැල්ල මදක් උණුසුම්ව නාස් කුහර තුල දැනී නොදැනෙහි පිටවන විට පිටවෙනවා කියාත් සිහි කළෙමි. සමහර අවස්ථාවල සුලන් රැල්ල ඉතා සියුම්ව දැනී නොදැනී ගිය අවස්ථාවල මොනවත් නොසිතා ඒ දෙස බලා සිටියෙමි. එවිට විශේෂයෙන්ම කුහුඹියන් ඔළුවේ සහ මුහුණේ තනින් තන යනවා මෙන් දැනුනෙන් ඒ දෙසම බලා සිටියෙමි. අද උදේ පර්යංකයේදී කීපවරක් දත් සිරිවැටි ඇති මෙන් දැනුනි. එවිට ඒ දෙස බලා සිටින විට විවිධ වර්ගයේ පුනු උණු ඕජස් ගලන කටවල් වල ඇති දත් පෙනුනි. දත් තනින් තන ගැලවි ඇති ස්වභාවයකුත් පෙනුණා. මේ අවස්ථාවේ ආනාපාන සතිය දෙස බැලූ විට ඉතා සියුම්ව සිදුවන බව වැටහුණා. මෙය ඉබේම පෙනෙන විට දත් හිරිවැටි එකට ගැටෙනවා. මෙම தත්වය පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද දින විනාඩි 40ක් පමණ කාලයක් සතිමත් බවකින් සිටීමට හැකි වුවත් වරින් වර වෙනත් සිතුවිලි වලට සිත ගිය අවස්ථාද තිබුණා. සමහර පර්යංක වලදී සිතුවිලි බහුල වන බවක් දැනුණත් නැවතත් ඉබේම මූල කර්මස්ථානියට පැමිණීමට හැකි වුණා. සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා කියා සිතා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා ලෙසින් වරින් වර මෙනෙහි කර සතිමත් බව ඇති විට මෙනෙහි නොකර සක්මන් කළෙමි. විනාඩි 30ක් පමණ සක්මන් කළෙමි. ඇවිදින විට දකුණු කකුල තබන විට වම් කකුලට වඩා ශක්තිමත් බවකුත් පය තබන ශබ්දයේ වම් කකුලට වඩා වැඩි බවකුත් දැනුණා. මෙනෙහි කර කර ඉතා සෙමින් සක්මන් කරන විට ශරීරයේ සමතුලිත භාවය එතරම් හොඳ නැත. පැත්තකට ඇලවෙන බවක් දැනේ. මෙනෙහි නොකර පයේ ක්‍රියාකාරීත්වයට හොඳින් සිත යොදාගෙන සාමාන්‍ය වේගයෙන් ඇවිදින විට ඇඟට නොදැනි ඉදිරියට යන බවකුත් ඉතා සැහැල්ලු බවකුත් වෙනත් සිතුවිලි වලට ඇදී යාමේ අඩු බවකුත් දැනුණා. භාවනාව දියුණු කර ගැනීමට සුදුසු උපදෙස් ලබා දෙන මෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
පරියංකේ දෙපොලක විතර සඳහන් කළ තියෙන පිටගිය හිත නැත්නම් මූණ කට කුණු වෙලා යන වෙලාවේදී ආනපන බලන්න පුළුවන් තාම සිවුම වැටෙනවා නැත්නම් පිටගිය වෙලාවේ ආය අරමුණට ගන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් තමයි අපිට සාන්තියක් තියෙන්නේ. හිත පිට යන එක ගැන කනගාටු වෙලා නෙවෙයි පිට ගිහිලා තියෙද්දිත් අරමුණ දකින්න පුළුවන්ද නැත්නම් පිට ගියාට පස්සෙත් නැවත අරමුණට ගන්න පුළුවන්. අන්න ඒකේ විස්තර හොඳට සවිස්තරව බලලා වාර්තා කරන්න දන්නවනම් බොහෝ මික්මනයි මේ භාවනාවේ බය ඇරිලා ශ්‍රද්ධාව පහළ වෙනවා. සක්මනෙත් ඒ වගේ සක්මනේ කරනකොට තේරෙන පටන් ගන්න හොඳට සක්මනේ යනකොට නානායාසෙන් පාලනයකින්තරෝ එහෙට මෙහෙට වැනෙන්න පටන් ගන්නවා නිදිමත එනවා. ඉතින් ඒ වගේ මේ ඇතුළට හිත කය ඇතුළට හිත එන්න පටන් ගත්තොත් මේක අනුංගයක් වගේ. එහෙම නැතුව ඇවිදින හැම වෙලාවකම එක්ක තණ්හාව තියෙනවා එක්ක ද්වේෂය තියෙනවා එක්ක මෝහය තියෙනවා. ඒව දිනලාදී කය බොහොම ඍජුව ඉද්ද ගැහුවා වගේ හිරෙනවා. ඒව නැතුව කයේ කායන පස්සී වෙනකොට මේක නිකන් වැලමදුලක් වගේ හිස්මල්ල කෙලින් ඉටික් තියන්න බැරුව වගේ පේනවා. ඉතින් ඒ නිසා ඒක දැනගෙන කොයි එක ආවත් තමන් ඇවිදින්මින් ඉන්න බව දැනගෙන ඉදිරියට යන්න යනකොට වැඩි වැඩියෙන් භවනා කරන්න තමන් ශරීරයේ තමන් නීවාසිකයන වෙන බවත් විදහායකයන වෙන බවත් වේදකයන වෙන බවත් කාරකයන වෙන බවත් තේරෙන්න පටන් ගන්නවා. ඒකෙන් බය වෙන්න දෙයක් නැහැ. ඒක භවනාදී ලැබෙන වාසියක් විදියට සලකලා ඉදිරියට යන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව වාඩි වී ස්පියාගෙන ටික වේලාවක් යන විට ඉඳගෙන ඉන්නා බව දෙනුනි. කයේ පිහිටීම ස්වરૂපය හොඳින් වැටහුනි. ඉන්පසු තත්වය නිකම් බලා හිඳීමකි. මුළු පර්යංක කාලය තුලම වූ නිකම් හිඳීම මනා අවදියකින් යුක්ත විය. ඉඳ හිට ඉතා සියුම් දැනී නොදැනී යන හුස්ම රැල්ලකි. වරහන් තුල මුළු පර්යංකයේම දස වතාවකට ආසන්නව ඉහත සිදුවීම දසවතාවකට ආසන්නව සිදුවිය. පැය එකහමාරක පමණ වූ පර්යංක කාලයේ ඉතාමත් සුවදායීය. මනා අවදීන් ප්‍රබෝධමත් බවකි. ඊතරම් ප්‍රණීත වූ පර්යංකයේ මිදී සක්මනට යාමටවත් අවශ්‍යයි නොහැඟුනි. සක්මන් භාවනාව පර්යංකයෙන් නැගිට පැවිතියා වූ මනා අවදීන් විහාර මළුවේ සක්මනට ගියමි. සක්මන් මළුවේ පියවර දෙක තුනක් තබන විට નિરાයාසයෙන් ශරීරය ඉදිරියට ඇදී ඒ දෙස බලාගෙන සිටිමි. සක්මන ඉබේ සිදුවේ. මේ తත්වේ වෙනදාටත් අත්දකින නමුත් ඊතා සුවදායි පර්යංකයෙන් පසු වූ මෙම සක්මනත් ඊතා සැහැල්ලුව සුවදායි විය. නිසි උපදේශක් දෙනමින් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඒ වගේ අර සක්මන පරියන්ක දෙක ඉඳගෙන ඉන්න එක අවධින දෙක පහසුවට දැනුණා නම් මුතුවට සලකා බලන කය ඍජුව තියනවාද කියලා. ඒ වෙලාවේදී වැක්කරණ දෙන්න එපා. බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව තමන් අර බාඩි වෙනකොට පටන් ගන්නකොට තිබුණා වගේ හොඳට සම්බරව සහැල්ලුව ඍජුව තියනවාද කොඳු වැටපෙල සක් පරියන්කේදී සක්මනේ ඉඳි බලන්න තමන්ගේ ඉරියව්ව හරියට තියනවාද කියලා. එතකොට ඒ හැම බලන හැම වෙලාවෙදීම ශාරීරියේ සුව සේවාවකට වැටෙනවා. ශරීරෙ විතින් සුව වෙනවා. අපි මේ වෙලාවේ ශරීරයේ මේ උජුං කායන් පණිදාය කියන විදිහට ඍජු කිරුවේ නැත්තම් අර ශරීරෙ නිකන් මේ ඉරියව්ව හැල්ලුවටපත් වෙනවා. ඉරියව්ව හැල්ලු කරන්නේ තෝ හොඳට අම්බෙච්ච අවස්ථාවේදී ඉරියව්ව තමතුලිත කරගන්න සැලසුම්ලිමත් වෙනවනම් ඒ යෝගාචර දවස පුරාම ඉන්න ඉරියව්ව ගැන බග වෙනවා. තමන් කොතන හිටියත් මොනවා කරුවත් පුළුවන් තරම් වග වෙන්න උත්සාහ කරන නිසා සප්පරියංකේ සක්න හරියන හැම වෙලාවකම නිතර බලන්න තමන්ගේ තමතුලිත භාවයේ තියනවාද කියලා. ඒක ලොකු ශරීරයට කරන ගෞරවයක් වගේම මෛත්‍රියක් වෙනවා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් මහන්ස සක්මන් භාවනාව මෙවන් භාවනා වැඩසටහනකට පැමිණි ප්‍රථම අවස්ථාව වේ. සක්මන් පතයක කෙළවර සිටගෙන පාදය වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. පාදය ඉදිරියට යැවීමේදී යවනවා යයිද පාදය බිම තබන විට තබනවා යයිද මෙනෙහි කළෙමි. වැලිමලුවේදී වැලිවල සීතල ගතියත් ඇඟිලි අස්සෙන් වැලි යන ස්වභාවයත් දැනුනි. ලනුපැදුරේ ලනුවල රළු ගතියත් පය ලනුපැදුරේ තදවන විට සීතලත් පයට දැනුනි. වම් පාදය තබන විට මාපට ඇඟිල්ල තරමක වේදනාවක්ද දැනුනි. විලුඹ රළු ලෙසද පාදයේ මැද කොටස සියුම් ලෙසද දැනුනි. ශරීරයට සැහැල්ලු බවක් දෙනුනි. සිත පිට ගියේම නැත. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි.
මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කළෙමි. විනාඩි 10ක් පමණ මෙතන ඉන්නවා යයි මෙනෙහි කරන විට පළමුව දිග හුස්මත් ඊට පසු කෙටි හුස්මත් දැනුනි. ඉහළටගත් හුස්ම නාසිකාග්‍රයේ අග වදිනවා දැනුනි. සිත පිට ගියේ නැත. නිදිමත පැමිණි විගස එයද හඳුනා ගතිමි. දිගටම දැනුනේ හුස්ම ඉහළට යාමත් පහළට ඒමත් පමණි. ආශ්වරහන් තුල ආශ්වාසය සහ ප්‍රශ්වාසයයි. තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ඔය වගේ ඉරියව්ව ඉන්නකොට හුස්ම ටික නිසින්ින්ද යනවා පේනවනම් ඒ වෙලාව තමයි අපි අවස්ථාව කරගන්න ඕනේ ප්‍රශ්වාසය ගිවෙන හැටි බලන්න. හොඳට ටෙලස්කෝප් එකක් දාලා ෆොටෝ ගන්න හදනවා වගේ නැත්නම් ටෙලස්කෝප් එකක් දාලා හරියට එල්ලෙට වෙඩි තියන්න හදනවා වගේ ප්‍රශ්වාසය ගිවෙන හැටි බලන්න පටන් ගන්න. එතකොට තේිනව ලොකු සීරු මාරුවක් එනවා. ඒකට හොඳට සීරු මාරු වෙලා බලන්න ඕනේ. කරන්න භාවනා ගැඹුරකට යන්න. ඒක නිසා හරියට මේ වෙලාව බලලා හිත එකලස් වෙච්ච බව, අරමුණට මූණට මූණ දාලා තියෙන බව, හිත ඒක හුරු පුරුදු වෙච්ච බව දැනගෙන ප්‍රසවාසයේ අගබැලීම මේ වෙලාවේ උපදේශයක් වශයෙන් කියන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව, සක්මනේ කෙළවරක හිටගෙන හිටගෙන ඉන්න බව දැනගැනීමෙන් පසුව ඇවිදීම පටන් ගනී. පාද දෙකේ ස්පර්ශය හොඳට දැනේ. ඇස් ඉදිරිපිට සමස්තයම පේන්න ගනී. ඒ හරහාද පාදයේ ස්පර්ශය දැනි. පේන සමස්තය වතුර උඩ ඇඳපු චිත්‍රයක්සේ නලියමින් තැන් තැන්වල සූම් වෙමින් පොළොව පුපුරන යනවාසේ දැනි. ඒ දැනීම හරහාද පාදයේ ස්පර්ශය දැනි. ටික වේලාවකින් ඔක්කාරයට එනවා වාගේ කැරකෙවිල්ල වාගේ කකුල් දෙක පන නැති ඇඟ තෝන්තු වී වැටෙන්න යනවාසේ දැනි. ඒත් ඇවිදීම සිදුවේ. ඇවිදින බව දැනීමක් තිබේ. එහෙමම පර්යංකයට යමි. පර්යංක භාවනාව සක්මණේ තිබුණු අමාරුව සමගම ශරීරය බුරුල්ව තියාගෙන වාඩි වේ. පිම්බීම හැකිලීමට සිතයයි. ශරීරය තව බුරුල් වෙවි යන බව දැනි. මූල කර්මස්ථානයට නැවත නැවත සිතයයි. ශරීරයටත් හිතයයි. ඔළුව ඉස්සරහට කඩා වැටි තිබේ. එකවර ඔළුවෙන් බඩට වැටුනාසේ දැනි. නැවත ආවිට පිම්බීම හැකිලීමට සිතයයි. මේ වගේ පැය භාගයක් ඇතුළත හතර වතාවක් හෝ පස් වරාවක් සිදුවේ. නැවත මූල කර්මස්ථානයට එන විට සක්මණින් පසුව තිබූ නිදිබර ගති අමාරුව තෝන්තුව නැති වී තිබේ. හිමීට ඇස් ඇරියත් ටික වේලාවක් වනතුරු තැම්පත් ගතිය දිගටම පවතී. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවා. සමහරලාටේ නිදිමත බව එනකොට 3-4 සැරයක් කිරන්න පටන් අර ගන්නවා. දැන තමන්ට ඔච්චර ඉරියව්ව හරියට පවත් ගන්න පුළුවන් වුණත් ඊට පස්සේ එකපාරටම වගේ පුදුම අවදි භාවයක් පිරිසිදු බවක් එන්නවිලා කියලා ඉතරහට මේ දි වෙනවයි කියලා පැයක් විතර ඉන්න පුළුවන් තරම් විවෘත බවක් එනවා. ඉතින් ඒ නිසා මුල් වෙලාවේදී නිදිමත වුණාට පුළුවන් තරම් අවදි භාවයකින් හිත තියාගෙන ඔය අnderන එකයි තියෙන්නේ. ඒකට ආවම පැය භාගයක් හමාරක් එක්ක දිගට කිසිම ඉද්ද ගැහුවාගේ ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒක මේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලකට තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නින්දට බයලා පැත්තට ගිහිල්ලා කරන්නත් බෑ. නින්දටම ඉඳ දීලා කරන්නත් බෑ. මේ අතරතුර කොහොම හරි මම මේක දියටින් ගින්දර ගිනියන්න වගේ ගිනියන්න හදනකොට එක වෙලාවකට එක පාරටම ওই කියන අවදි භාවයේ ඉන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක ගොඩ වෙලාවක් පරියන්කෙන් නැගිට පවතිනවා. ඉතින් මේක හිතලා කරන්න බැරි එකක්. නමුත් යෝගාවචරය ලෑස්තිලා යනවා නම් මේ වගේ වෙන වෙලාවක එකකින් වැඩ අර ගන්න පුළුවන්. ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා නිදිමත ආවපලියට සටන පාවා දෙන්න එපා. මම මේක හරහා යනවා කියන අදහසින් දිගට භවනා කරන එක තමයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව මූලික කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පර්යංකයේ හිඳගෙන ඉරියව්ව දෙස බලා සිටිනා විට පිට ප්‍රදේශය සහ උදරය තදට දැනේ. මධ්‍යස්ත සිතින් යුතුව ඔහේ බලා සිටිනා විට විටක කය දැනෙන නොදැනෙන මට්ටමකට පත්වන බව වැටහි. සම නලියන්නට මෙන් පටන් ගනි. ඔහේ බලා සිටියාට පෙනෙන දෙයක් නොමැත. වෙනදාට වඩා පර්යංකයේදී වැඩි වේලාවක් සතියෙන් බලා සිටිමි. සක්මන් භාවනාව සක්මණේදීද
සතිය වෙනදාට වඩා වැඩි වී ඇති බවත් සක්මන් කරන විට මුළු කයම දැනෙනවාද නැද්ද යන්නත් නොතේරේ. නමුත් ඇවිදින බව දනිමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේ පරියංග භාවනා ලියවිලා තියෙනවා. පරියංගයේ ඉඳගෙන ආසනේ වරක ගොරෝසුට පේනවා. වරක සියුම්මට පේනවා. පස්සේ හැම විතරක් නලියන බව පේනවා. ඉතින් මේ විදිහට මේ කයෙහි ආකාර විතර තුනක් සඳහන් වෙලා තියෙනවා. ගොඩාක් එකින් එකට ගියට නිතරම මාරු වෙනවා. මේ සඳහන් කරලා තියෙන අතරමැද ජවනිකා තුනක් විතරයි. මේ එකින් එකට මාරු වෙන හැටි දැක ගන්න අසලුව අතරමැද අසතිය වෙන්න දෙන්නේ නැතුව ඛණ්ඩ සතියෙන් බලන හිටියොත් හිතා ගන්න බෑ මේ ගුරුසුරු කෙනෙක් කාය මේ සිවුම් වෙනවා. මේ සිවුම් මේ කාය ගුරුසු වෙනවා. ආය සිවුම් වෙනවා. ඉතින් මේ කරවන කෙනෙක් නෑ. බලන හිටියොත් පේනවා නිකන් හීනයක් වගේ මායාවක් වගේ ඇස්පැන්දුමක් වගේ. නමුත් මේ තමන්ගේම කය නිසා හොඳටම තේරෙනවා මේක මේ පෙරලිගත් පෙරලියක් තියෙනවා කිය. විපරිණාමයක් තියෙනවා කිය. ඒක විදිහට පේන්නේ නැහැ. පහුවෙනුට පහුවෙනුට චිත්තක්ෂණ දෙක සමානකමක් නැහැ. පුදුම වේගෙන් වෙනස් වෙන්න ගන්න. ඒ නිසා මේ පේන වෙනසට අනුග්‍රහ කරා. ඇයි කියලා හන්නත් එපා. ඒකට අකුල් හෙලන්නත් එපා. මේක තව සමීපව උත්සන්නව ආසන්නව දකන්නාසුලින් අනිදාස භවනාට සැරසෙන්න ඒක තමයි කරන්න තියෙන අනුග්‍රහය. පින්වත් ස්වාමින් වහන්සේ හදපිරි සතුටින් ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා තෙවරක් වන්දනා කරමි. කොහොම පටන්ගෙන මොනව ලියන්නද මට නෑ වැටහෙන්නේ. ලිපියේ කොලේට ඔළුව නමන විට net දෙක විය වෙනවා. ලව් ලෙටරක් පටන් ගන්න හදා. කොහොම පටන්ගෙන මොනව ලියන්නද ලිපියේ කොලේට මුහුණ යොමනකොට අත වේවුලනවා හද ගැස්සෙනවා. වරහන් තුල net දෙක විය වෙනවා. වරහන් තුල මේ පාඩේ හදවතින්ම ආදයකි. ඊයේ සිට බොක්කෙම නේ හදවතින්ම නෙවෙයි. ඊයේ සිට සෑම පර්යංකයකටම සෑම සක්මනකටම සිතේ අකමැත්තක් ඇති වුවත් ඉන්න ඉරියව්වේ නිරීක්ෂණ වලට හිත ලක් වෙනවා. දකින සෑම දෙයක්ම සෑම කෙනෙක්ම තිත් ගොඩක් වගේ පේනවා. ඒ නිසා මම ඇටසැකිල්ල දෙසත් බලා සිටියා. ඇටසැකිල්ලත් නලියනවා. ඊට පස්සේ මට හිතුණා මගේ දෙසත් බලන්න. ගියා වොෂ්රූම් එකට. හිටගත්තා කන්නඩිය ඉස්සරහා. මේ මගේ කියන මුහුණ දිහා ටිකක් වෙලා බලා සිටියා. S2 තිත් වලින් යට කරගෙන මැටි ගුලියක් වගේ අමුයේම විරූපී ස්වභාවයක්ගෙන මස් දියවි වගේ ගොස් මුහුණේම ඇටසැකිල්ල දුටුවෙමි. මට ඒ වේලාවේ ඇතිවෙච්ච තිගැස්ම මේ මොහොත වෙන තුරුම හදවත ගැස්සෙනවා. වරහන් තුල ඒ කියන්නේ කෝටි ගාණක් වටින මණිකක් දැක්කා වාගේ. අවුරුදු ගාණක් කිසි දෙයක් බලාපොරොත්තු නොවි දිගටම භාවනා කළා. අද විතර සතුටක් නම් කවදාවත් දෙනුනේ නැහැ. මගේම මුහුණට වේ වෙච්ච සිද්ධිය මේ S2ම දැක්කට පස්සේ තවත් කරුණු කිම. අදයි මට හොඳටම වැටහුනේ බුදුහාමුදුරුවෝ අපට අපේ අම්මා වගේ නේද කියලා. සතුටු කඳුළු ඇතුව සක්මනක් පටන් ගත්තා. සක්මනේ පය වදින තැන පුළුම් ගොඩක වගේ. ටික වේලාවක් යනකම් දෙනුනේ තවත් වැටහුණු දෙයක් නම් මේ මගේ කියන පඤ්චස්කන්ධයත් සබහා දහමට නෑකම් කියන බවයි. මේ විදිහට නිහතමානී ගුණ පුරාගෙන භාවනාව කරගෙන යන්න මට සිය දහස් වර අනුකම්පා කර උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මා මෙතෙක් කළ පින් ඔබ වහන්සේට සාදු කියා අනුමෝදන් කරමි. මේ භවය ඔබ වහන්සේට අවසාන භවයම වේවා. ඉතින් කවුරු හරි කණ්ණාඩියක් ඉස්සරහ ඉඳගෙන රෝස් පවුඩර් ගගා ඒක ලස්සන බලන රූපයක්. එවන තමයි බලාන ඉන්නකොට Taman තුලම තියෙන මේ වගේ අසුචි කියන එකයි දකින්නකොට ඔය එකම පුද්ගලයාට ඔය දෙකම දකින්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මිච්චර ලස්සන මේ වර්ණ දශකයේ ඉන්නකොට අපි මේ ලස්සන බලනවනේ කන්නාඩි දෙක තියාගෙන. ඒකයි දැන් මේක දිහා බලනකොට පේන හැටි දැක්කොත් එක සැරේ ඔය දෙක දැක්කොත් උඩ සිසොෆීනියා කියලා කියනවා. සිසොෆීනියා කියලා කියන්නේ වෛරය සහ ද්වේෂය එක්ක ළඟ තියෙනවා. ආතාවයි වෛරය එක්ක ළඟ තියෙනවා. කිට්ටු කරන යනකොට බයිපෝලා කියලා කියනවා. මේවා භයානක ලෙඩ භාවනා කරන්න බැරි තරම්. ඒකම දෙයි. ඒ නාසිසස් කියන තරුණයා ග්‍රීසියේ දවසක වතුර බොන්න ගිහිල්ලා වතුරට නැමෙනකොට එයා යට දැක්ක ඡායාව.
එයා දැක්කේ දෙවඟනක් වගේ. මේ පිරිමියෙක් එයා දැකලා නැහැ කවදාත්. ඒ නිසා එයා ගියායේ දෙවඟන බදාගන්න. බදාගන්න යනකොට නැතිලා යනවා. වතුර කැළඹෙනවා. ඊට පස්සේ ආයෙ ටික වේලාවක් ඉන්නකොට ආයෙ බිනකොට ඉන්නවා. ඊට පස්සේ ආයෙ බදාගන්න යනවා. ඔහොම කරලා 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 එතන මේ මනස මැරිලා ගියා. මේ අඳුරගන්න නැතුව මේ වතුරේ පේන්නේ මගේම රූපේ කියලා. එයාට පෙනුනේ මං සිත් ගන්නාසුළු එකක් මේ කොහොමද මං නතු කරගන්නේ කියලා. මම අයිති කරගන්නේ කියලා. ඉතින් ශිප ගන්න ගිහිල්ලා මැරිලා ගියා. පස්සේ මිනිහ කුණු වෙච්ච තැන මල් ගහක් ඇති වෙලා ඒක ඇතුලෙච්ච මලට දැන් ආසිසස් කියලා නම දාලා තියෙනවා. අපි ඉන්නේ අපි හදාගත්ත පිළිමිබුව අදාහ ගන්න බැරුව. අපි බදා ගන්න හදන්නේත් අපිම හදාගත්ත පිළිමිබුවක්. ඉතින් ඕකේ ඇත්ත හැටියට දැක්කම ඔකයි බදා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒක දකින්නකොට මොලේ නරක් වීම තමයි උඟ දෙනකොට වෙන්නේ අදාහ ගන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් නොවුනනම් හිතන්න මොකද වෙන්නේ කියලා. මෙච්චර බුදුරජාණන් වහන්සේ මේවා පෙන්නලා දක්වලා තියෙද්දි භාවනා කරද්දි සීලයක් තියෙද්දි සතියක් තියෙද්දි සද්ධාවක් තියෙද්දි අපේ හිත ඒ පැත්තට යනවා උන්චිලාක ආයෙ මේ පැත්තට යනවා මේ දෙකේ ලක්ෂ වාරයක් ගියොත් මේ මිනිස්සු කරන මේ ආලවට්ටම මේ කරන මේ විලාසිතා කුමන නැටුම් කෙලි කවට සිනාදා ඒක දැකලා ඒ ගැන වැඩි කලබල වෙන්නේ නැතුව තමයි මේ විපරිණාමයයි දකින්නේ ඇතිව නැති වෙන බවයි දකින්නේ එහෙම නැත්තම් අනිත්‍ය භාවයේ පේන්නේ කියලා මේක ත්‍රිලක්ෂණයට නග ගන්න නම් ද්වේෂ නැතුව බලන්න ඕනේ. බැලුවොත් පේනවා. මෙතෙක් කල නොපෙන්නේ බැලුවේ නැති නිසා. බලන්නේ මේක ලස්සන මේක කියලා හිතාක්. ඒ නිසා මේක හැම තැනම දකින්න බලන බලන තැන මේක දකින්න හම්බුණා නම් ඒක න ආයේ මොනම දෙයකින් රවට්ටන්න බෑ. ඒ වගේම ඒක න තාකෙටි රවට්ටන්න යන්නෙත් නෑ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ දර්ශනය දවසේ පැය 24න් පවත්තන්න. භාවනා මධ්‍යස්ථානක සිල් අරගෙන සුදුරිදි ඇඳගෙන අනික් භාවනා යෝගින් අතර ඉන්න වෙලාව විතරක් නෙවෙයි යන්නේ යන තැන මේක දැක්කනම් අපිට පේන්න පටන් අරගන්නේ මේ ලෝකේ මේ මොන විකාරයක්ද කරලා තියෙන්නේ කියන්නේ මේ වගේ විකාර කරන මිනිස්සු එක ඉන්න ගියත් ඉසේකක් වෙහැගෙන ඊට මීට වැඩි වෙන ගේ මේ රිලෙවිය ඉන්නවද කියලා දන්නවද මන් දන්නේ රෝස් පවුඩර් ගාවක අයිය උමුත් ගන්නවා ඒක ප්‍රශ්නයක් නෑ රිලෙවුන්ගේ නෑ රිලෙවියන්ගේ මොනේ රෝස් පවුඩර් ගාලා තියෙන්නේ හඳුරන්න පුළුවන් ඈද තියලා ඒ වුංගා ගන්න උන්නවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කැලෙත් තිනවා ඔය මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන. මුත්‍යව පේන් කරගෙන තමයි ඉන්නේ. ඒක නිසා ඒ හිතන කොච්චර හොඳද කැලේ, කොච්චර අවංකද කැලේ, කොච්චර නිර්ව්‍යාජද කැලේ මේ බාහිර ලෝකේ තියෙන මේ විකාරත් එක බලනකොට. ඒ නිසා අන්න ඒකට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්න එකට කියනවා සම්මා ආජීවය කියලා. ඒකමයි කියන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවන මේ බාලයන් ඇතුල් කිරීම විතර ව්‍යසනයක් හුනියමක් කැම්බිරිල්ල තවත් ලෝකයක් ඇත්තේ. ඒ වෙනුවට පඬිතසුර ලැබුවට කවදාවත් ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. බාලයන් ඇසු කරන තාක් පඬිතෙන් ඇසුර ලැබෙන්නේ නැහැ. බාලයන් ඇසුර නතර කරනකොටම පඬිතෙන් ඇසුර ලැබෙනවා. ඉතින් මේ තඩමාරු වෙන වෙලාව අන්නේකදී මේ ආසේවනාච බාලාණන් පඬිතරංච සේවනා ඒතම් මංගල මුත්තමන් කියන ඒතම උත්තම මංගලය කියලා ජීවන රටාව සකස් කර ගන්න අපි යනවා ඉස්සරහට. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. ඊයේ පිම්වීම හැකිලීම පිළිබඳ ප්‍රශ්නය මගීය. ඉදිරියට භාවනාව වැඩිවීමට උපදෙස් ඉල්ලූ මට ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ පිම්වීම හැකිලීම දෙකේ වෙනස හොඳට බලන්න උත්සාහ අරන් තියෙනවා. ඒත් මදි වගේ අදහස් උනේ. ඒ නිසා අද පිම්වීම හැකිලීම දෙකේ වෙනස සඳහන් කරමි. පිම්බීමේදී උදරය පිම්බෙනවා, තදට දැනෙනවා, ඇදී යනවා, ආතතියක් ඇතිවෙනවා. මේ වඩාත් ප්‍රකට අවසානයි. අපහසු ගතියක් ඇතිවෙනවා. උදරය මතුපිට උණුසුම් ගතියක් ඇතිවෙනවා. හැකිලීමේදී උදරය හැකිලී යනවා. සැහැල්ලුයි, ආතතියක් නැත, ඇදී යන්නේ නැත. මේ ලක්ෂණ වඩාත් ප්‍රකට හැකිලීම පටන් ගන්නා අවස්ථාවේදීය. එකපාරටම හුලං ඇරි බැලුම වගේ වායු ධාරාව ගලා යෑම ජල ධාරාවක නිරූපණය කරනවා. ඒ නිසා ආපෝ ධාතුව පෙන්නුම් කරයි. පිම්බීමේදී පඨවි වායෝ තේජෝ ධාතු වැඩිපුර පෙන්නුම් කරන අතර සමහර අවස්ථාවල සියුම් ලෙස ආපෝ ධාතුවේ ලක්ෂණද පෙන්නුම් කරයි. මේ වෙනස්කම් ටික ප්‍රමාණවත් වේද? තවත් ලක්ෂණ මට තීරුණේ නැති ස්වභාවයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙන්න. වැරදි ඇතොත් සමාව අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ විදිහට වෙනස දක්නා සුළුව
පිම්බීම හැකිලිම වාර කීයක් බලන්න පුළුවන්ද කියලා බලන්න. වෙනස දක්නා සුළුව පිම්බීම හැකිලි වාර කීයක් බලන්න පුළුවන්ද බලන්න. බලන බලන යනකොට ඔය වෙනස නැති වෙනවා. මම මේ කියලා භාවනාව අවුල් කරන්න කතා කරනවා නෙවෙයි. වෙනස දක්නා සුළුව බැලුවොත් ටික වේලාවක් යනකොට ඔයි කියන වෙනස නැති වෙලා යනවා. ඒ සතිය නැතිවීම නිසාද සමාධිය නැතිවීම නිසාද අවධානය නැතිවීම නිසා නෙවෙයි. වෙනස අල්ලලා දීලා බලන්න මොකද වෙන්නේ කියලා. කීයක් බලන්න ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඔයිට වෙඩි දිග්ග තාම සවිස්තර විශිතුරු අර්ථවක් කරන්න පුළුවන්. ඒත් හැම කෙනා වෙනුවෙන් මම මේ කියන්නේ තමන් භාවනා කරන්නේ කී අඩුගානේ වම දකුණ දෙකේ වෙනස, ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස, බිම්බි මහැකිලිම දෙකේ වෙනසවත් තාම විස්තර කරගන්න බැරි නම් තාම බබා හම්බෙලාවත් නැහැ. තාම අයනු අයනු දන්නෙත් නැහැ. ඉතින් ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. පුළු පුළුවන් වෙලාවක මේ දෙක බලන්න. ඊට පස්සේ වෙනස සහිතව චක්‍ර කීයක් බලන්න පුළුවන්ද මේ වගේ නුට ඒක කියන්න පුළුවන්. මේ කියන දේ අහලා උත්සාහ කරනවා නම් එතකොට එහෙට ඔයිටත් පැඩිය සවිස්තර වටවල් ලියන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. නිර්වාන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව ආශ්වාසයේ ප්‍රස්වාසයේ හොඳින් වැටහි. දිග කොට ලෙස අත්විඳිමි. ප්‍රස්වාසයේ දිගයි ආශ්වාසයේ කොටයි. හුස්ම ගනිමි, පිට කරමි, ආදී වශයෙන් මෙනෙහි කරමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රස්වාස සංසිඳි. ඉන්පසුව හිසේ සිට පය දක්වා කය අනුව බලමි. ටික වේලාවකින් කයද සංසිඳී යයි. ඊට පසු දිනෙත් පියා ඉදිරියේ බලා සිටිමි. දන හිසෙහි වේදනාවක් හට ගැනුනි. වේදනාව මෙනෙහි කළෙමි. පසුගිය දින දෙක තුල දීම රාත්‍රී භාවනාවෙහි වේදනාවෙන් පසු උනේමි. නිතර ඇඟ හිරිමැටි යාමක් සිදුවිය. ඇස් ඉදිරියෙන් මොනවාද පෙරලෙන්නාසේ පෙනුනි. මට අනුකම්පාවෙන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. සක්මන් භාවනාව මම පාදයේ ඔසවනවා තබනවා ලෙසද වම දකුණ ලෙසද පාදයේ යටිපතුලෙහි තිරපීමද සියුම් ගොරෝසු සීතල උණුසුම් ලෙසද බැලුවෙමි. හොඳින් වැටහි පාදයේ තද ගතිය පටවි ධාතුව බවත් යටිපතුලෙහි තදවීමේදී දකුණ මොළොක් ගතිය ආපෝ ධාතුව බවත් උණුසුම තේජෝ ධාතුව ලෙසත් පතුල වාතයේ උඩ තබනවා වැනි නිසා වායෝ ධාතුව ලෙසත් දුටු වෙමි. සුදුසු උපදේශ බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ පැතූ යම් බෝධියක් වේද එයින් උතුම් වූ නිවන අවබෝධ කරගනිත්වා. තෙරුවන් සරණයි. පරියංක භාවනා බැන ගැනයි මතක් කරන් තියෙන්නේ. පරියංක භාවනා වාක්‍ය දෙකක් ආයේ කියවන්න බෑන මුල ටික. පරියංක භාවනාව ආශ්වාසය ප්‍රස්වාසය හොඳින් වැටහි. දිග කොට ලෙස අත්විඳිමි. ප්‍රස්වාසය දිගයි ආශ්වාසය කොටයි. මේ විදිහට ඒ ආශ්වාස ප්‍රස්වාසය දෙක වෙනස අල්ලගත්තා නම් ඉස්සලා කියප එක මම කියන්නේ ඔගේ දිගට කරගෙන යනකොට පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා. ඔය ගොඩින් පිටේ ඉඳලා ලෙඩ කපුට වැල ගන්න වගේ බලන් හිටියොත් මොන වෙනසක්වත් පේන්නේ නැහැ. හොඳට ලං වෙලා බැලුවොත් ලං වෙන්න වෙන්න උත්තරන භාවය වැඩි වෙනවා. ඒ නිසා මේක තමයි අපි ආරම්භය. මේක මෙහෙම කරලා වෙනස සහිතව ආසතස වෙනස සහිත හොඳට ලං වෙලා බලන්න ලං වෙනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. හිතා ගන්න බැරි තරම්. අමහල්ලාට නැගිල්ල දාලා දුවන්න හිතෙන තරම්. අන්නේ වෙන්න දෙන්නේ නැතුව මේකට ගියේ කෙනා විස්තර බලන්න හදනකොට හොඳට පදනම සකස් කරගන්න මොනවා වුණත් මං ඉදිරියට යනවා කියලා. එතකොට ඊకి තියෙන බුල හැම ආකාරයක්ම ඉතාම සුළු වේලාවක් ඇතුළත පෙළලා දෙනවා. ඒක දැක්කට මදි කොහොම හරි වාර්තා කරන්න. වාර්තා කෙරුවට පස්සේ තමයි ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙන්නේ. දැක්කට ෂුවර් නෑ. ඒ නිසා ඉස්සල දෙකේ වෙනස අල්ලන්න, දෙකේ වෙනසයිතව ආසත්වසස්සේ බලන්න. එතකොට බලන්න මේ වෙනසට වෙනදී. ඒ ටික තමයි මේ වාර්තාවේ හොඳම කෑල්ල. තවත් වෙනස දක්නාසුලෝ කරන්න කියලා උපදේශයක් දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස. මම කිහිප විටක්ම භාවනා වැඩසටහන් වලට සහභාගී වීමත් ඒ හැර පුරුද්දක් වශයෙන්ද gederadiද භාවනා කරමි. පර්යංක භාවනාවේ විස්තර මෙසේය. මම මෙතන වශයෙන් සිහිපත් කර ඉසේ සිට පාදාන්තයේ දක්වා ඉඳගෙන ඉන්නා ඉරියව්ව මෙනෙහි කරමි. එවිට මට මගේ ප්‍රධාන අරමුණ වන ආශ්වාස ප්‍රස්වාසයේ දැනි. නාසාග්‍රේ සිත රඳවා ප්‍රධාන අරමුණ දෙස බලා සිටිමි. ඇතුළු වන හුස්ම රැල්ල පිරුණු හුස්ම රැල්ලක් ලෙස ගමන් කර අවසන් වේ. ඉන්පසු ප්‍රස්වාසය පටන්ගෙන මදක් සෙමින් පිට කරයි. ඇතුළු වන හුස්ම රැල්ල නාසාග්‍රේ ගැටෙන විට ඇතුළට නැවෙන ගතියක් දැනි. ප්‍රස්වාස
හුස්ම රැල්ල හෙළන විට එම නාසාග්‍රේම පිටතට නැමෙන ගතියක් දැනේ. මෙසේ කීප වතාවක් එම ක්‍රියාවලියේ නිරත වන විට සතිය කඩාගෙන සිත පිට ගිය බවක්ද පෙනී. ඒ හැම වතාවකම සතිය ආරක්ෂකයා වශයෙන් සිටින නිසා ගිය සැනින් ආපසු ඒමට මැලි නොවේ. අනුන්ගේ කුණුකන්දල් සෙවීමට උත්සාහ දැරුවත් සෑම විටම සතිය මූල කමඨහනේ රඳවාගෙන එයට ඉඩ නොදී නන්නත්තාරේ දවන සිත යන තැනකට යන්න ඉඩහැර බලා සිටින විට වැඩිදුර නොගොස් ආපසු මූල කමඨහනට ලං වේ. මෙසේ වරහන් තුල ශබ්දය, ගන්ධය, රසය ආදී අරමුණු කරා ගියත් දිගින් දිගටම ඒවායේ රැඳී සිටීමට කැමැත්තක් නොදක්වයි. මූල කමඨහන දිස බලා සිටිනා විට එහි තැම්පත් ගතියක් පින්නම් කරයි. හුස්ම ඇද්ද නැද්ද යන තරමටම නිසලය. මම නිසල බව මෙනෙහි කරමි. මෙසේ විනාඩි 10ක් 15ක් මෙහි රැඳී සිටින විට පෙර දින පර්යංකයේදී ඉතා වේගයෙන් කරකැවුණු වර්ණවත් බඹරයක් වැනි දෙයක් වරහන් තුල මහන මැසිමක පාගන විට කැරකෙන රෝදයක් වැනි කරකැවි ඈතට ගොස් නොපෙනී ගියා. සිහිනයක් දැයි මට වරක සිත් දුනිමි. එහෙත් මට නිින්ද නොගොස් ඇති බව හොඳින් දැනි. හැම දෙයක්ම හැම සිතක්ම ඇතිව නැතිව යන බව මට හොඳින් දැනි. ස්වාමීන් වහන්ස, මගේ පර්යංක භාවනාවේ තොරතුරු මෙසේය. මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙහි අඩුපාඩු වරහන් තුල හරි වැරදි පෙන්වා දෙන ලෙසය. සක්මන් භාවනාව වැලිමලුවේ භාවනා තීරුවේ මුලින්ම සිටගෙන එම ඉරියව්ව ආවර්ජණය කරමි. ඉන්පසු මදක් වේගයෙන් වම දකුණ වශයෙන් ගමන් කරමි. පාදය පොළවේ තබන විට තද ගතියක්, ඔසවන විට සිසිල් බවක්, නැවත තබන විට පොළවට තෙරපී යන බවක් දැනේ. ඔසවනවා තබනවා වශයෙන් තබන විටත් එම තද ගතිය, රළු ගතිය ඒකාකාරී බවකින් තොරව වෙනස් වෙමින් දැනේ. පෙර දින සක්මන් මළුවේ සක්මන් කරන විට වැඩි වේලාවක් වරහන් තුල විනාඩි 45ක් පමණ සක්මන් කිරීමෙන් පසු මගේ දෙපා කෝටු දෙකක් මෙන්ද සිරුරේ සම්පූර්ණ බර එම කෝටු දෙක මත රැඳී පොළවේ ස්පර්ශ වෙමින් එහා මෙහා ගමන් කරන බවක්ද පෙනුනි. එයද ගණන් නොගෙන සක්මන් භාවනාවේ යෙදුනි. එහෙත් එය මට දිගින් දිගටම පෙන්නුම් කරයි. වරදක් ඇතොත් පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබීවා. සක්මන් කරනකොටත් ඒක වෙනවා, පරියංකය කරනකොටත් ඒක වෙනවා. හොඳට අරමුණ වශීකරගෙන බලන්න ගියාම පුදුමාකාර වෙස් පෙරළී සිද්ධ වෙනවා. ඒකට කියනවා ආකාර පඤ්ඤාති කියලා. එක එක ආකාර වලට මාරු වෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් ආකාර වෙනස් වෙනවා. අන්න ඒකට සූදානම් යෑම තමයි පළපුරුදු යෝගාවචරය කරන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න එපා. ඒ ආරමුණට හිත ගියාට පස්සේ බුදුම ශීඝ්‍ර ආකාර වෙනස් වීම වගේක් වෙනවා. ඒ තමයි අනිත්‍යතාවයේ පේන හැටි. ඉතීක තව තවත් උත්සන්න වෙන්න, ආසන්න වෙන්න ඕනෙම ආකාරයක දීලා බලන්න. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කෙරුවොත් ප්‍රගතියයි ප්‍රතික්ෂේප වෙයි. එනිසා ඒක එන වෙලාවේදී ආය වැසිකිලි යන්න තියෙනවා, වතුර බොන්න තියෙනවා, පමා වෙන්නත් එපා එහෙම කිය گیا۔ එන වෙලාවේ තන්තිදී ඉවර වෙන කම්ම යන්න අරින්ද එතකොට තමයි තේරෙයි භාවනාවට වගලා ගන්න අමාරු වෙයිද? වගලා ගත්තාට පස්සේ බුදුමාකාර වෙනසකට ගෙනියනවා. අන්න එක දරා ගන්න බැරි කමයි තියෙන්නේ. ඒ දරා ගන්න තමයි අපි පහුගිය දවස් 5 ගත කරේ. දැන් ඒකට සූදානම් වෙලා ඒ වත්මුට්ටිය පැහෙනකොට ඉන්ද්‍ර අදින්න එපා, ඇල්ලතුර වක් කරන්න එපා. එතකොට බත් එක්ක උදම් ගහන්නේ. එහෙමම ලිප උඩ තැම්බෙන්න අරින්න එන ඕනම දෙයකට ඕනම ආකාරයට සූදානම් වෙලා යන්න. එතකොට භාවනාව බොහෝම ඉක්මන් වෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව මාගේ මූලික අරමුණ පිම්බීම හැකිලිම උවද දැන් මාස 5ක පමණ සිට බොහෝ පර්යංකයන් හිදී වාඩි වූ සැනින්ම සිත දිහා බලා සිටීම කරමි. එසේ සිත දිහා බලා සිටීම පටන්ගෙන විනාඩි කිහිපයකින්ම විවිධ හැඩතල රූ සටහන් ඇවිත් නැති වී යන අයුරු අත්විඳිමි. විවිධ ආලෝකයක් ඇති වී නැති වී යන අයුරු බලා සිටියෙමි. සුදුසු උපදේශා බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය වගේ දිහා සමස්තේදී බලා ඉන්නකොට පේන දේවල් නම් කරන්න එපා. පටන් ගන්නකොට නම් කරන්ඩ කියලා කියනවා. වෙනස දකින්ද කියලා කියනවා. මේ වගේ වෙනකොට වෙනස දකින්න එපා. ඔය ගලන ගඟ දිහා බලා ඉන්නා වගේ නම් කිරීමක් නැතුව සංඥාකරණකින් තොර කොච්චර වෙලා දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, මොලේ නෑ වාගේ, මැරුණා වාගේ ඉන්න පුළුවන්ද බලන්න. එතකොට සෑහෙන වෙලාවක් ඒ සන්තතිය දිහා බලන්න පුළුවන්.
ඒ නිසා එතෙන්දී එනකන් කියන කතාව මෙතෙන්ට ආවට පස්සේ කියන කතාවට වැඩි වෙනස්. ඒ නිසා තමන් තේරුම් අරගන්න ඕනේ කොතෙන්ට යනකම් නම් කරන්න ඕනද, කොතෙන්ට යනකම් වෙනස බලන්න ඕනද, කොතනින් පස්සේද වෙන්නේ කියලා. මේ වගේ කෙනෙකුට කියන්න පුළුවන් දැන් නම් කරන්න ඕනේ නැහැ, මෙනෙහි කරන්න ඕනේ නැහැ, සංඥා කරන්න නැතුව දැක්කට නොදැක්ක වගේ කොච්චර ලයින් පුළුවන් කියලා බලන්න. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්ස, ඊයේ දවස කමඨහන් සුද්ධ කිරීමෙන් පසුව භාවනාව ගැන ලොකු ආකල්පමය වෙනසක් තීරී. පර්යංක භාවනාව පහසුවෙන් වාඩි වී කය දිහා බලන විට වඩ ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීම දැනේ. පිම්බීම සිදුවෙද්දී ඇඳුමට බඩ තද වෙන බවත්, හැකිලීමේදී බුරුල් වෙන බවත් තීරෙයි. තවද පිම්බීම සමග පපුව ඉස්සෙන බවද හැකිලෙද්දී පහත් වෙන ආකාරයක් පෙනේ. විනාඩි දෙකක් විතර මේ දිහා බලන් ඉන්න විට මීට පෙර බඩ පුරාවටම දැනුණු පිම්බීම සහ හැකිලීම දැන් ටික ටික සීමා වී පෙකණිය තුලම නැති වී ගියාසේ දැනේ. ඒ සමගම අවකාශයේ ආලෝකයෙන් පිරේ. ඒ හරහාද පිම්බීම හැකිලීම සියුම්ව දැනේ. නැවතත් පිම්බීම හැකිලීම ප්‍රකට වේ. විටින් විට ශරීරයේ තැන් තැන්වල වේදනා දැනුණත් ඒ මොහොතේම නැවත පිම්බීම හැකිලීම මතුවේ. හිත මූල කර්මස්ථානයෙන් පිට ගියේ වැඩියෙන්ම සිතුවිලි වලටයි. ඒත් නැවත වහාම එයි. පිට ගිය සමහර වෙලාවල් වලදී පිට අරමුණේ ඉද්දීම පිට ඉන්න බව දැනගන්නවත් සමගම අරමුණට එයි. තවත් වේලාවක් ආවාට පසුව පිට ගින් හිටි බව දැනගනි. පෙර නිගමන වලින් තොරව හොඳ සූදානමින් බලන් හිඳීමත් පිට ගිය හිත නැවත අරමුණට එන විට බාර ගැනීමත් භාවනාව රසවත් කරයි. සක්මන් භාවනාව හිටගෙන පාදවල ස්පර්ශය සහ කයේ කෙලින් තියෙන ගතිය අනුව හිටගෙන ඉන්න බව තහවුරු කරයි. හෙමින් ඇවිදින්න පටන් අරගෙන හිටගෙන හිටිය අත්දැකීමෙන් ඇවිදීම වෙනස් වෙන ආකාරය දකින්න උත්සාහ කරයි. හිටගෙන ඉද්දී ශරීරයේ බර කකුල් දෙකම දරයි. ලනුපැදුර සහ ඇහැට පේන දෙපැත්ත ෆොටෝ එකක්සේ නිශ්චලව පවතී. ඇවිදිද්දී ශරීරයේ බර කකුල් දෙකටම මාරු වී යයි. පේන මානයේ වීඩියෝ එකක්සේ චලනය වෙමින් පවතී. ඇවිදීම හරිම සෙමින් සිදුවේ. ලනුපැදුර දිගේ යන ශරීරයේ පපුවට පහළ කොටස දිහා බලද්දී ඔළුවක් නැති යමක් චලනය වනවාසේ පෙනී. නැවත පාදයේ ස්පර්ශය මතුවේ. ඇවිදීම තහවුරු වේ. හැරෙන විටදී කැරකෙන වාසේ අමුත්තක් දැනි. එදිනෙදා කටයුතු පිරිසිදු කිරීමේදී සතිය පිහිටන්න උත්සාහ කරයි. පූර්ණ අවධියෙන් යුක්තව වැඩ කිරීම අමාරු බව හිතේ. වෙනදා පහසුවෙන් කරපු ක්‍රියාව දැන් පැටලේ. පුරුද්ද විසින් වැඩි වරහන් තුල අතු ගෑම වෙන්න හැරලා බලන් හිඳීම පහසුවක් වේ. වරහන් තුල වෙන කෙනෙක් වාගේ අතරමැද අවස්ථාවවලදී මේ දැන් අතුගාන බව දැනගනි. අතුගෑම ඉවර වෙලා ඉදල තියද්දී ඒ තියෙන බවත්, අතපය සෝදද්දී සෝදන බවත් දැනගනි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මීකර පරියන්කේදී ලියලා තියෙනවා ඉත පිට ගියා පිටින් ඉඳ කොටත් තේරෙනවා. ඕනනම් අපව ගන්නත් පුළුවන්. මේ විදිහට කරනකොට ඒක හරි මේ ප්‍රීතිය දනවනවා කියන්නේ. ඉතින් මේක පොතේ සඳහන් කරලා තියෙන සාරිපුත්‍ර සාංශේ හිත පිට ගියා කියලා පශ්චාත්තාපේ නැති වෙනවා. ඊට පස්සේ තින් ජීවිතේ ඊට පස්සේ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. පිට යනවා ප්‍රමාදේන කම්පති ඉති සති බලං. ප්‍රමාදේ පිට හිත පිට ගියයි කියලා ප්‍රමාද වුණා කියලා කම්ප වෙන්නේ නැහැ. එතකොට එන්නෙන් අෂ්ටලෝක ධර්මයෙන් කම්පණ නොවීමේ පළවෙනි පාඩම තේරුම් ගන්න. එතකොට කියනවා මේ මිනිස්සු කම්ප වෙනවා හිත හිත වද වදා කල්පනා කර කර. අපිට බුදුහාමුදුරු ලයිසන් එකක් දීලා තියෙනවා හිත පිට ගියත් කම්ප වෙන්න එපයි කියලා. අන්න ඒක අද්දකපු දවසේ පේනවා බුදුහාමුදුරන කිට්ටු වෙනවා. එතකොට සතුට වැඩි වෙනවා. එතකොට කොයි දෙයක් කරුවත් මේක ආර්ය පරිශනාවක් මිසක් අත්‍තරයක් නෑ. ඊට පස්සේ කරන හැම දෙයක්ම හොරතලයක් මිස වැරදි කියන එක ජීවිතෙන් නැති වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම වෙච්ච වැරද්දට සමාව දීමේ ක්‍රමයේ තේරුම් ගන්න. ඊට පස්සේ තමයි තේරෙනවා අපි මේ මෙච්චර ලස්සන ජීවිතයක නෙමෙයි නදකින් නොපතන් කියාගෙන නදක මේ සාප කර කර ජීවත් වෙන්නේ. පොඩ්ඩක් සමාව දෙන්න. දීවට පස්සේ මේක නිකන් ඉන්ටර්කූලර් එකක් යනවා වගේ ගමනක් තියෙන. ඒ නිසා ඒක නැවත නැවත අත්දැක බලන්න තමන්ටමයි වාසිය තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව
වැලි මළුවේදී මෙන්ම ලනුපැදුරේද සක්මන් කරමින් සක්මන් භාවනාව පිළිබඳව අත්දැකීම් ලබා ගතිමි. වැලි මළුවේදී පාදය පොළවට ස්පර්ශ වන අවස්ථාවට සිත යොදමින් ගමන් කළෙමි. සමහර විට පාදය පොළවට ස්පර්ශ වීමේදී එරෙන ගතියද ඇති විය. සමහර විට වැඩිපුර වැලි ගොඩ ගැසී ඇති තැන්වලදී පාදය සමසේ පොළව මත ස්පර්ශ නොවිය. ඇතැම් විට පාදයේ ඇඟිලි පුරුක් අතරින් වැලි විසිවීමද සිදුවිය. වැලිවල සීතල ගතියද උණුසුම් ගතියද පයට දැනුනි. වැලි මළුවේ ඇතැම් විට කූඹි පේලිද සිටියහ. ඒවා ගැනද අවධානයේ යොමු විය. ලනුපැදුරේ සක්මන් කිරීමේදී වැලි මළුවේ සක්මනට වඩා වෙනසක් දැනුනි. වැලි මළුවේදී සියුම් බවක් තිබුණු අතර ලනුපැදුරේදී ස්පර්ශයේ රළු බවක් දක්නට තිබුණි. මෙම රළු බව ලනුපැදුරවල අලුත් සහ පරණ බව මත වෙනස් විය. නමුත් ලනුපැදුරේ සක්මනේදී වැලි මළුවේ සක්මනට වඩා සතිය පිහිටුවා ගත හැකි විය. පාද ස්පර්ශ දෙකක් අතර කිසිම සිතුවිල්ලකින් තොරව පියවර 20ක් පමණ ගමන් කිරීමට අදවන විට මට හැකි වී ඇත. කෙසේ වුවද භාවනාව ආරම්භයේදී බොහෝ වේලා යනතුරු සිතුවිලි ගලා ඒමද සිදුවේ. කෙසේ වුවද කූඹි නැති මනාව සකසා ඇති වැලි මළුවේ සක්මන් කිරීම වඩාත් ඵලදායී බව සිතේ. පර්යංක භාවනාව මම ආනාපාන සති භාවනාව කිරීමට හුරුව තිබුණේ ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙනි. ඔබ වහන්සේගෙන් කලින් දිනයක ලැබූ උපදෙස් පරිදි මම එලෙසම භාවනා කිරීමට උත්සාහ ගත්තද එයද වදයක්සේ දෙනුනි. එම නිසා පිම්බෙන හැකිලෙන ස්වභාවය බැලුවෙමි. එයද සාර්ථක නොවිය. නමුත් ඊයේ සවස සමූහ භාවනාවේදී මට ආයාසයකින් තොරව ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උත්සාහ කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස වාර 6ක් පමණ ආයාසයකින් තොරව ගැනීමට මට හැකි විය. ඒ වරින් වරයි අද දින පර්යංක භාවනාවේදී ඊයට වඩා වර්ධනයක් බලාපොරොත්තු වුවද එය ඉටු කර ගැනීමට නොහැකි විය. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශීන් දෙකෙන්ම සිද්ධ වෙනවා. හිතලත් ගන්න පුළුවන් නැතත් ගැලෙනවා. ඉතින් ඒතියෙද්දිත් ඒක හිතලා ගන්න ගිහිල්ලා කොච්චර කරදර වෙනවද බලන්න. මේ වගේ තමයි ජීවිතේ අපි නැතත් ওই විදිහටම යන. අපි ඉන්න නිසයි මිනිසුන් ද කරදර. හිටියොත් ඇඟිලි ගන්න. අඩු ගානේ හුස්මටවත් ඇඟිලි නොගහ ඉන්න බැරි බව තීරුම් ගත්තාම පේනවා දැන් දවස් 6ක් ගිහිල්ලත් මේ ඉබේ වෙන හුස්ම දැක ගන්න බෑ. ඉතින් ඒ තරම්ම අපේ හිත මේ සරල දේවල් සංකීර්ණ කරගන්න. ඉතින් ඒ නිසා කොච්චර කාලයක් ඇයිද ස්වභාවයෙන් හුස්මට දිහා බලන් ඉඳ කියන්නේ. ගඟ ළඟ ඉඳගෙන ගඟ ගලන දිහා බලපන් කියලා බෑ. ඒකට කකුල දාන්න. ඒකට අත දන් දාපුවම ගඟ කැළඹෙනවා. ඉතින් කියනවා මම බලන්නේ නෝට ගඟ කැළඹෙනවා. ගඟට පිස්සු නෑ බලන්නේ ඊටට කැළඹෙන්නේ. ඔය ඇඟිලි දාන එකයි ඇඟිලි ගහන එකයි වෙන්නේ. ඉතින් ශා බලන්න අපේ හුස්මටත් ඔහොමනම් අපි ගෙවල් දොරලා ඉනකොට අනුන්ගේ ජීවිතවලට කොච්චර ඇඟිලි ගහනවද කියලා. මොනම දෙයක්වත් යන්තාලට යන්න දෙන්නේ නෑ. ඉතින් හැමතැනම කර්මරස් කරගන්න. මේ අනායාසයෙන් යන්න තියෙන දේ නිසා හොඳට බලන්න මේ අනායාසයෙන් කරන දෙයට ආයාස කරන හැටි කලබල වෙන්න එපා. ඒක හැම වෙන්නේ ඇරලා බලාගෙන ඉන්න. ඉබේ වෙන්න තියෙන දේ වෙන්න දෙන්නේ නැතුව මේ ඇඟිලි දාන්න ගිහලා හොට දාන්න ගිහලා අපි මේ කරගන්න උලක්. ඉබේ වෙන්න ගියා නම් තාමත්ම සෞන්දර්යාත්මකයි වැඩි. කිසිම දෙයක අඩුවක් නැහැ. ඉන්න ඇලියනබල් අන්න ලොයි. මොනම දෙයක්වත් මාතු දාන්න ඕනේ නැත්නම් ඒක හැම වෙනවා. අපි මේකට අත දාලා මේ අවුල් කරන්න හැටි. ඒක දැක්කනම් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මේ ඉබේ සිද්ධ වෙන දෙයට වෙන්න දෙන්නේ නැතුව ඇඟිලි ගහන එක තමයි අවිද්‍යාව කියන්නේ කෙලස් කියන්නේ. හොඳට දකින්න ලැජ්ජ වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. හොඳට බලන්න. එතකොට ජීවිතේ ඉතුරු කාලෙවත් මේ වෙන දෙයට වෙන්නදැරලා ඉන්න කලාව තේරුම් ගන්න පුළුවන්. අතිපූජනීය ගරුතර ස්වාමින් වහන්ස පර්යංකය වාඩි වී සිටින ඉරියව්ව පාදයේ සිට ඉහළටත් හිසේ සිට පහළටත් වාර 5ක් පමණ බලා සිට බුදු ගුණ මෙනෙහි කර ආනාපාන සතිය වඩමි. සිතුවිලි සහ වේදනාද දැනේ. මෙසේ වේදනා සියුම් වී යද්දී අනිත්‍ය වශයෙන් බැලීමි. ආනාපානයේ නාසිකාග්‍රය දක්වා සියුම් වී ගොස් නොදැනී යයි. එවිට කයද සැහැල්ලු වී නොදැනී යයි. වාඩි වී සිටින බවක්ද නොදැනී. එවිට ඇත්තේ සියුම් වූ සිතක් පමණි. සැහැල්ලු වූ වර්ණවත් වූ හිස් තැනි තලාවක හිත පිහිටියා සේ පෙනි. එහෙත් සෑම පර්යංකයකදීම එසේ නොවේ.
සමහර පර්යංක වලදී තෙරපි ගිය මස් ගොඩක් සේද සමහර විටක සිතින් වෙන් වී ගිය මගේ නොවු අවයව ගොඩක් සේ දිස්වේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් අයද සිටිමි. තෙරුවන් සරණයි. කරගෙන යනකොට මේ වගේ අර ප්‍රියමනාප තමයි ඉතාම ඒ කියන්නේ ප්‍රණීත අවස්ථාවල් හම්බ වෙනවා. අනික් කරට බලන්න බැරි තරම් හීන අවස්ථාවල් පතු වෙනවා. දෙකම මේ සංසිද්ධියේ බැලිය යුතු අවස්ථාවල් දෙකක්. එකට ප්‍රියයි එකට අප්‍රියයි ඒක වෙනම කතාවක්. නමුත් භාවනා පැත්තේ නම් දෙකම එකයි. ඒ නිසා ඒ දෙය තියේදී අර්ක ඉල්ලනවා මේකේ පයි කියන්නේ නැතුව පුළුවන් තරම් මේකේ යෙදී ගත කරන්න කියලා යෝගය කියලා. යෝග වෙනවනම් අපි එන්නේ දෙකම සමහිතින් බාර ගන්න මට්ටමට යන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා හිතලා කරන්න වෙන්නේ. පහු වෙනකොට ඒකට හිත මෝරනකොට අපිට අර කොනා මේක නොවුනා කියලා පශ්චාත්තාපයක් නැහැ. ඒ නිසා මේ දෙකේ එකක්වත් හොඳක් නැහැ නරකක් නැහැ. සමමිත සමසිත පැතිනකම් දිගට කරගෙන යන්න. ගරු ස්වාමින් වහන්ස මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. අසුනේ වාඩි වී මම දැන් මෙතන යයි සිතා වාඩි වී සිටිමි. පසුපස පෙදෙස කොට්ටේ වෙදී තිබීමෙන් මම වාඩි වී සිටින බව වටහා ගනිමි. වාඩි වී ටික වේලාවක් ගතවන විටම ආනාපානයේ සංසිඳී ඇති බව සතියෙන් දකිමි. ඉන්පසුව සිතුවිලි එකක් පසුපස එකක් ගලා එයි. නොඑක් දර්ශනද පෙනී. මේවා දෙස සතියෙන් බලමි. මේවා මම නොවේ. මගේ නොවන බව සතියෙන් දකිමි. මෙම සිතුවිලිද ඇති වී පැවති නැති වී යන අයුරු හොඳින් සතියෙන් දකිමි. සමහර වේලාවට මේ සිතුවිලි ඔස්සේ කතා ගොතමින් යන විට ඉබේම සිත ගෝචර බිමට ආ බව සතියෙන් දකිමි. පැයකට ආසන්න කාලයක් මිසේ පර්යංකයේ හිඳිමි. මේ මාගේ පර්යංක භාවනාවයි. සක්මණේදී සක්මණ නිරායාසයෙන් සිදුවේ. බොහෝ වේලාවට සිත පිටතට යන්නේ සිතුවිලි හරහාය. ඒ සෑම වේලාවකම සතියෙන් දකිමි. නැවත සිත සක්මණට එන බව පාදයන් පොළවේ ස්පර්ශ වීමෙන් දැනගනිමි. දැන් මෙසේ සිත පිට යන සෑම වාරයක් පාසාම සතියෙන් දැකීම හුදු විනෝදයක් වෙයි. සතියද වෙනසකට භාජනය වෙන බව සතියෙන් දකිමි. සක්මනද පැයකට ආසන්න කාලයක් සිදු කරමි. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට යාමට උපදේශක් දෙනු සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මුස්ලිම් මිනිස්සු ලෝකේ කොහේ පැත්තට ගියත් මක්කම තියෙන දිශාව අල්ලා ගන්නවා. ඒ මුස්ලිම් ලෝකේ දඳහම් කරලා තියෙනවා. ඒ වගේම බුදුජානක සඳහන්ත හිත වලට බලයන්, වේදනාවට බලයන්, සද්ද වලට බලයන්, හුස්ම තියනවාද කියලා බලන් මේ පැත්ත දිහා හැරෙන්න. ඇවිදිනවා නම් සක්මන දිහාට හැරෙන්න. මුස්ලිමන්සෝ මක්කමට හැරෙනවා වගේ, උතුරු කට්ට උතුරට හැරෙන්නා වගේ, පොල් ගෙඩියක් වතුර දාපම ලබු පැත්ත උඩට එන්නා වගේ, තමයි කොහේ රත්යදකවත් මේ අරමුණට යන්න ඕන කියලා ඇස් බැල්මේ තියාගෙන ඉන්නවා නම් අපි සසරණයි සනාතයි. යන්න ඕන තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. සාසනික ආලෝකයක් ලැබිලා නැහැ. ඒ නිසා එක්ක මුස්ලිම් වෙන්න. එහෙම නැත්නම් මූල කර්මත්තාන්ට යන්න පාර හොයාගන්න. එහෙමනම් ඔන්න අපි අදහන දේ වචනාගමක් තියෙනවා. එහෙම නැත්නම් කරකොල ඇතියරියට පස්සේ කොයි ඇතියදුවයි දන්නේ නැහැ. ඒ නිසා කරදල කරකොල අතාරින්න අරින්න නම් තමයි හැරෙන්න ඕන දිසාව දන්නවනම් ඒක තමයි සාසනාලෝකය කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. ආනාපාන සති භාවනාව මම ආධුනික යෝගිනියක් වෙමි. මට මුල් දිනවල කෙසේවත් ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවා ගැනීමට නොහැකිව මා අසරණ තත්වයට පත් වුනිමි. නමුත් ඊයේ රාත්‍රී ඔබ වහන්සේගේ ධර්මදේශනාවේදී ආනාපාන සති භාවනාව ගැන නිරවුල්ව කළ දේශනයට මම ඉතා හොඳින් සවන් දුන්නෙමි. ඉන්පසු ඊයේ රාත්‍රී පර්යංක භාවනාවේදී එයින් මිදීමට නොහැකි තරමට මගේ සිත හුස්ම රැල්ල කෙරෙහි යොමු විය. සක්මන් භාවනාව මුල් දින සිටම ඉතාම අවධානයෙන් කරගෙන යමි. මට සුදුසු උපදේශක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙපින් බලෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් ඉතා ඉක්මනින්ම නිවන් සුව ලබත්වා. ජානපයන්ට ගියයි කියලා වැටහිච්ච දේ ලියන්න බෑනේ තින්ත ඉවර වෙලාද මන් දන්නේ. එපා කියලා හිතලද මන් දන්නේ. ආනපනේ ගලවන්න බැරි තරමට හිටියයි කියලා කියන කොහොමද දන්නේ? මොකින්ද ඒක සාතික් කරන්නේ? සක්මන් කරනකොටත් මම සක්මන් කරනවා පුරුදු විදියට. ඉතින් කොහොම මොකද ඒකේ මේ සක්මන් කරනකොට ලැබිච්ච අත්දැකීම මොකද්ද? අද මේ වෙනකොට අඩු ගානේ සියවතාවකට වැඩි හැම කමටහන් වාර්තාව කීම කියනවා. මේක ලිව්වේ නැත්තම් වැඩක් නැහැ. මෝඩියක් නැති බෝතලයක් ආවේ. මුද්දේ නැති ලියුමක් ආවේ. ඔළුව නැති මල කඳක් ආවේ.
මේ වාර්තා කරනවා නම් මොකක් හරි එකේ වැටහිච්ච දේ ලියන්න. ඒකේ නොලියන ගතිය මාරාවේශයක්. ඉතින් අපි මාරපාක්ෂික නම් හිතාමතාම නොලියයි ඉන්නවා. නමුත් ලියන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන මෝහකරණ දෙයන්නේ. ඒකට අදිෂ්ඨාන පුරුකව හිතන්න අඩු ගන්න එක වාක්‍යයක් මේ හුස්ම ආස්වාසි මේ ප්‍රස්වාසි වෙනස ලියන්න. නැත්තම් සක්මන් කරනකොට මේ වම මේ දකුණ කිරිකේ ලියන්න අදිෂ්ඨාන කරගන්න. ඒක මේ සියතරයක් කියනකොටවත් අදිෂ්ඨාණ්ඩය. මෙහෙම නැත්තම් මේ දවස් ගානට පස්සේ ආනපානෙ හම්බුනේ කියලා මොකද්ද වෙලා තියෙන සුගතිය. ඒක දිංගිත්තක්වත් ඒක පිළිබඳව අත්දැකීම් ලියන්නේ නැහැ. ඒ මායයට විරුද්ධව අපි හටන් කරනවා. නැත්තම් හැමදාම මාරපාක්ෂිකයි. ආනපානෙ ලැබුණයි කියනවා, ආනපානෙ හොඳයි කියනවා, මොන විදිහට වැටුනේ කියන එක ලියන්න වෙන්නේ නැහැ. අන්න ඒකට විරුද්ධව හිත තියලා එක වාක්‍යයක් ලියන්න උත්සාහ කරන්න අපි යන ඊගා ප්‍රශ්නේ. අතිපූජනීය ගරුතර ස්වාමින් වහන්ස හතරවෙනි ධානයේට ගිය පසු විදර්ශනාවට හරවා ගන්නා හැටි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ප්‍රතිචාර කොහොමද දන්නේ තමන් හතරවෙනි ධානය ගියාද කියලා? ඉස්සලකන කෙනෙකුට ආනපානට මම ගියයි කියලා මම කවදාකවත් බාර ගන්නෙ. ගියා නම් ගිය මග ලකුණු තියෙන්න ඕන ගියාට පස්සේ වැටහිච්ච දේ කියන්න. හතරවෙනි ධානයේ 17වෙනි ධානයට ගියත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද දන්නේ? ඒක අනිත් අහන කෙනාට වටහාලා දෙන්න බැරි නම් මේව නිකන් හිස් වචන සම්පප්පලාප වලට වැඩන. මේ ධ්‍යාන ලැබුව කෙනෙකුට ඕවා කියලා මඩක් පවු හිද්ද වෙන්නන්නේ. ඒ උනාට මම නිකන් ෆොක් කාලේ පෙබලනවා. පච ලියනකොට සීමාවක් ඇතුව ලියන. බොරු කියනකොට විනාඩි 5ක් 10ක් රඳන්න කියන. මෙව නැත්තම් සම්පප්පලාප. ඉස්සෙල්ල ලියපේ කරාට ඕකයි ලියන්න තියෙන. මෙයාටත් කියන්න තියෙන එකයි යමක් නමං ප්‍රකාශ කරනවා නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරා. ඒක අනිත් කෙනාට හේතු ගන්න විදිහ ලියන්න නැත්නම් උසාවිය ගණන් ගන්න නැහැ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න දෙපයි කියලා තියෙනවා. බාර ගන්න දෙපයි කියලා තියෙනවා. ඕනේ නම් සාකච්ඡාවට ගන්න තමන් අත්විඳ පිළියම්. කොහොමද දන්නේ තමන් එවැනි ධ්‍යානෙ ගියාද නැත්නම් කොහොමද දන්නේ තමන් ආනපන්න ගියාද කියලා. ඉතින් මම හිතනවා මෙතනින් අපි සාකච්ඡා නැවත කරනවා කියලා ප්‍රශ්න හතරක් තව ඉතුරු වෙනවා. අපි ඒක තියාගෙන ඉන්නවා එහෙට ආරම්භයේට කියවපු කරුණට දාන්න එපා ඒ ටික. එහෙටත් කියවපු වයින් පටන් ගන්නත් එපා. එනිසා ඒ ටික වෙන් කරන්නේ ප්‍රශ්න හතරක් පස්සට දාන්න වීම ගැන කනගාටු වෙනවා. නමුත් විසි කරන්නේ අපි ඒක අදාළ නම් අපි හෙටට ගන්නවා. අපිට තව තියෙන විනාඩි 45ක් විතර සක්මන් භාවනා කරන්න. අපි විනාඩි 45කින් නැවත රැස් වෙනවා මෙතෙන්ද 3ට සාමූහික පරියන්ක භාවනාවකට සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සිළු දිනාරම තෙරුවන් සරණයි.